අද දිව්‍ය සප්‍රසාද මංගල්‍යය පවත්වමු. අද ප්‍රධාන වශයෙන්ම දිව්‍ය සප්‍රසාදයේ තුතිපිදීම හා ගිවිසුම කියන ප්‍රධාන කාරණා දෙක සුද ලියවිලි පාඨවලින් අවධාරණය කරනු ලබනවා. තුතිපිදීම යෙසුස් වහන්සේ කුසලාන අරගෙන තුතිපුදා ගෝලීන්ට බෙදා දුන්නා කියලයි සුවිශේෂී සඳහන් කරන්නේ. පිළිතුරු ගීයේ සඳහන් වන්නේ සමිඳුන් මාහට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම්ද. මාගේ බැඳුම් මිදූසේක ස්තුති පූජාව මව පුදා කරන්නේෙමි කියලා. ස්තුති කිරීමේ පැත්ත අගය වඩාත් ඉස්මතු කරලා පෙන්නනවා අද දේව ප්‍රකාශන දෙකකම. ඒවගේම ගිවිසුම කියන කාරණාව අනිකුත් දේව ප්‍රකාශනවල බොහෝ විස්තරාත්මකව ගෙනහැරපානවා. සියලු දේව ආඥා ජනතාව ඉදිරියේ කියවා ඒවා එක් හඬින් අනුමත කර දවනයාග පූජා, ගවයන් පූජා කර සහභාගිකමේ පූජා ඔප්පු කළා බව සඳහන් කරනවා. ලේයින් කොටසක් ගැන පූජාසනය මත තවත් කොටසක් ජනතාව මත ඉසීමෙන් මේ ගිවිසුම මෝසෙස් ස්ථිර කළා කියලා අද පළවෙනි දේව ප්‍රකාශනයේ සඳහන් කරනවා. ඒ වගේම මේ ගිවිසුම තුළ ජෙසුස් වහන්සේ ප්‍රධාන මැදහත් කරුවෙකු බව දෙවෙනි දේව ප්‍රකාශනයේ සඳහන් කරනවා. දෙවිඳුන්ට සේවය කිරීමට ජෙසුගේ ලේ මගින් අපගේ හෘද සාක්ෂි පිරිසිදු කළා කියලා සඳහන් කරනවා. මේ ගිවිසුමේ ලක්ෂණ පහක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි එක් එක් පුද්ගලයා දෙවියන් වහන්සේ සමග පෞද්ගලිකවම ඒ වගේම සාමූහිකව සංඝයාක් හැටියට බැඳෙනවා. ඒ වගේම මේ ගිවිසුමේ දෙවැනි ලක්ෂණය තමයි එක හදවතේ ලියවුණු ගිවිසුමක්. ඒක පොත්පත්වල නැත්නම් ගල් පුවරුක ලියපු එකක් නෙමෙයි. ඒ නිසා මැකිය නොහැකි ආකාරයෙන් ලියවිලා තියෙන ගිවිසුමක්. තුන තමයි සතුන්ගේ ලෙයින් නොව ජේසුගේ එහෙනම් පාපයක් නොකළ දේව පුත්‍රයාණන්ගේ ලෙයින් සාධන ලද ගිවිසුමක්. හතරවෙනි එක තමයි මේ ලේවලින් පෙන්නුම් කරන්නේ තා බලගතු බැඳීමක් නොකඩන ගිවිසුමක් ගැනයි. පස්වෙනි කාරණාව තමයි මේක අකණ්ඩව සිහිපත් කිරීමට අපට නියම කරනු ලබන ගිවිසුමක්. දිගින් දිගටම සෑම දිනයකම අපි මේ ගිවිසුම තුළ ජීවත් වෙන්නට ඕන බව පෙන්නුම් කරනවා. ඒ වගේ මේ ගිවිසුමේ ප්‍රධාන කරුණු තමයි දෙවිඳුන්ගේ ආදරය ප්‍රකාශ කිරීම හා අපි එකඟතාවයකට උන්වහන්සේ සමගත් එකිනෙකා සමගත් සංඝයක් හැටියට බැඳෙනවා කියන එක. අනපනත් රැකීමට අපි එකඟ වෙනවා. එනම් දෙවිඳුන්ට අපි අයිති, අපේ ජීවිත උන්වහන්සේ වෙතින් පැමිණුණු බව, උන්වහන්සේ වෙතට යන බව. ඒ වගේම මේ නිසා කිසිම දෙවි කෙනෙකුට අපි නමස්කාර කරන්නේ නැති බව, අපි තුතිපිදීමට බැඳී ඇති භාවය මේ ගිවිසුමේ සාක්ෂිය කරන ප්‍රධාන කරුණු. ඒ වගේම මේ ගිවිසුමක් ඇයි කියලා අපි අහන්නට පුළුවන්. මොකද අපි ගිවිසුමකින් බැඳෙන්නට ඕනේ කියලා. පාපයෙන් හා මෙලෝ පරීක්ෂාවලින් යක්ෂයාගෙන් මිදෙන්නට අපට මාර්ගයක් තියෙනට ඕනේ. මනුෂ්‍යයා තා දුර්වලයි, කැඩෙන බිඳෙන සුළුයි. මේ නිසා තමයි ඔහු ප්‍රබල කරන්නට දෙවියන් වහන්සේ ගිවිසුමක් කරා අපිව ශක්තිමත් කරන්නේ. ප්‍රබල දෙවිඳුන්ගේ සරණය ලබන්නට අපිට මේ ලෝකෙදී පමණක් නෙවෙයි මළවුන්ගෙන් එහාටත් මනුෂ ජීවිතය තියෙන නිසා අපි පරලොවටද අදාළ වෙන ගිවිසුමක් තමයි අපි මේ ගිවිසුමක් හැටියට කරන්නේ. ඒ වගේම මේ අපි දිව්‍ය පූජාව එහෙම නැත්නම් මේ පාස්කුව මේ ගිවිසුම සිහිපත් කරනකට අපි හොඳ සූදානමක් ඇතිව කළ යුතු බවට ආදර්ශයක් අද සුදුසු විශේෂයේ ජේසු ගෝලීන්ට දෙනවා. උන්වහන්සේ කියනවා නුවරට යන්න, වතුර කලයක් ගෙන එන මිනිසාව හම්බ වෙනවා. ඔහු පසුපස්සේ යන්න, ඔහු ඇතුළු වන ගෙදරට ගිහිල්ලා මාගේ ශ්‍රාවකයන් සමග පාස්කුව සඳහා වෙන් කළ කාමරයේ කොයිද කියා අසන්න, එහි උඩු මහලේ කාමරය පිළිගත කරන්න. මේ ආකාරයෙන් දීර්ඝව මේ සූදානමක් ගැන විස්තර කරනවා. එසේන අපි අහන්නට ඕනේ දිව්‍ය සප්සාද මංගල්‍ය පවත්වන දවසේදී කොයි ආකාරයෙන්ද අපි මේ දිව්‍ය සප්සාදය මේ ආකාරයේ ගැඹුරු අවබෝධයකින් යුතුව සමරන්නේ කියලා. මේකට අවශ්‍යයි නිසි සූදානමක්. ශාරීරික සූදානම හා ආධ්‍යාත්මික සූදානම ඉතාම වැදගත්. සුදුසු ඇඳුමකින් පැමිණීම, වෙලාවට පැමිණීම, ඒ වගේම හොඳ සූදානමකින් පැමිණීම, ඒක වගේම ආධ්‍යාත්මිකව අපි පාපයෙන් තොරවීම, මේ ආකාරයේ වැදගත් කරුණු තියෙනවා. ඒ වගේම මේක අපි ආදරයෙන් කැපවීමෙන් අර්ථවත්ව සිහි බුද්ධියෙන් කළ යුතු යාගයක් කියලා අපි අවබෝධ කරගන්නට ඕනේ. ඒ නිසා තමයි දේව වචනය හරහා දිව්‍ය සප්සාද වහන්සේ ලැබීමට කලින්
පියතුමා ධර්ම දේශනයක් පවත්වන්නේ, අනුශාසනාවක් පවත්වන්නේ, යම් යම් කාරණා අවබෝධ කරලා දෙන්නේ, විශ්වාසය ප්‍රබල කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපි මේ සංඝයාක් හැටියටයි මේ යාගය පුද කරන්නේ. තනියම අපේ දිව්‍ය පූජාව පවත්වන්නත් බෑ. සාංගික ජීවිතය තව තවත් අපිට අවබෝධ කර දෙන අවස්ථාවක්. ඒ වගේම මේක පිළිවෙතක් චාරිත්‍රයක් වුවත් ඒක අපේ ජීවිතයට සම්බන්ධ දෙයක්. අපේ ජීවිතය පූපේ වගේ කඩා බිඳ දැමීම, එහෙම නැත්නම් ජනතාවගේ සේවයට අපකැප වීම, ලෝකයට සමාජයට යහපත් ලෙස ආලෝකයක් ලවන වන්නට අපිට මතක් කරලා දෙනවා. එතකොටයි අපිට මේ සබ්සාද මංගල්‍ය පෙන්නුම් කරන මේ දිවි සබ්සාදයට නිසි ආකාරයෙන් ගෞරව කරන්නට, එයින් අපේ ජීවිතයට ලැබෙන පන්නරය අවබෝධ කර ගැනීමට හැකි වෙන්නේ. අපි නැවතත් මතක් කරන්නට ඕනේ, දිවි සබ්සාදය කියන්නේ තුතිපිදීමක්, ස්තුති කිරීමක්. යුකරිස්ට් කියලා කියන්නේ තුතිපිදීමයි. ඒක හොඳට අපි අවබෝධ කරගන්නට ඕනේ. දෙවෙනි කාරණාව තමයි ඒක ගිවිසුමක්. අපගේ ජීවිතය දෙවියන් හා සමගත්, අපේ අනිත් අය සමග බැඳෙන ගිවිසුමක්. ඒකට අපි පක්ෂපාතීව අවංකව ඒක සිහිපත් කරන්න තමයි අපි ඉරුදීන දිව්‍ය පූජාවලට සහභාගී වෙලා අපගේ ගිවිසුම් ජීවිතය තවත් ගැඹුරු කරගන්න, අර්ථවත් කරන්න, ඒ වගේ මේක පිටුපස්සේ තියෙන වියුතුකම් වගකින් අවබෝධ කරගන්නට, ඒ තුලින් පාපයෙන් යක්ෂයාගෙන් මිදෙන්නට, මෙලොව ජීවිතය අර්ථවත් කර ගැනීමට ඒ නිසා දිව්‍ය සබ්සාදය ඉතාම වැදගත් බව අපි අවබෝධ කරගනිමු. යේසු පිහිටයි.